අයිබුවන් මානසික ගැටලු මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙකුටම එක්තරා මොහොතක පුංචි කාලයකට හරි අනිවාර්යයෙන්ම මානසික ගැටලුවක් නිසා පීඩා විඳලා තියෙනවා මේ වර්තමානයේ පවතින සමාජීය ආර්ථිකමය දේශපාලනික වටපිටාවත් එක්ක මේ මානසික ගැටලු කියන දේවල් ගොඩක් වැඩි වෙලා තියෙනවා මේ හේතුව නිසා වත් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ලියෝ සමාජයේ අපි තීරණය කරා මානසික ගැටලු වලින් පෙළෙන ඔබ සඳහාම යම්කිසි වැඩසටහනක් ගෙනේ අපි විශ්වාස කරනවා මේ වැඩසටහනෙන් අනතුරුව ඔබට හැකියාව ලැබේ ඔබේ මානසික ගැටලු වලට යම්කිසි හොසහනයක් ලබා ගන්න මේ සඳහා අපි ආරාධනා කරා සුවිශේෂී පුද්ගලයෙක්ට ඔහු සුවිශේෂී වෙන්න හේතු කාරණා කීපයක්ම තිබෙනවා මොහු මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුල චරිත එවැගේම ප්‍රසිද්ධ වෙමින් පවතින ප්‍රසිද්ධ චරිතයක් එවැගේම සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කවුරුත් දන්න හසින්ත හේවාසම් අපි වැඩි වෙලා නෑ අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු මහත්මයා අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමාගෙන් අහන්න තියෙන මේක සරල ප්‍රශ්නයක් සමාජයේ ජීවත් වෙනකොට මේ මානසික සෞඛ්‍ය කියන එක ගොඩක් අවශ්‍යයි කියලා බොහෝ දෙනෙක් කියනවා ඔබතුමාගේ අදහස මොකක්ද මේ පිළිබඳව ඒක මේ ඇත්තම කතාව ගත්තොත් අපි උදාහරණයක් විදිහට කියමු දැන් ශරීරය අපි ඔයගේ සාමාන්‍ය අපි දෙන්නගේ ශරීරය ගමු අපි හිතමු කෙනෙක් ජීවිත කාලය පුරාවට ශරීරයට එක්සයිසස් කරන්නේ නැහැ කාලයක් ඇද්දී අනිවාර්යයෙන් මේ ශරීරය හෙමීල මහත් වෙලා ඔබේසිටි ඇවිල්ලා කොලෙස්ටරෝල් හයි බ්ලඩ් ප්‍රෙෂර් හයි ෂුගර් ඇවිල්ලා කාලයක් ඇද්දී ශරීරය විනාශ වෙලා යනවා ඒ වගේම තමයි මේ මනස කියන එකත් ඔය විදිහම තමයි මනසට අපි මනස ගැන සැලකිලිමත් වෙන්නේ නැති වුණොත් මනසට ව්‍යායාම කළේ නැති වුණොත් සහ මානසික සෞඛ්‍ය ගැන අපි අපේ අවධානය යොමු නොකළොත් මනසත් කාලයක් එක්ක එමෙයට හිමීට විනාශ වෙලා යනවා හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ශරීරය විනාශ වෙලා ගියා වගේම තමයි අපිට ඉක්මනට අපි හිතන ජිම් එකට ගිහලා මාස පහක් කයක වර්කවුට් කරලා තියෙන අපිට පුළුවන් ශරීරය නැවත ගොඩ ගන්න හැබැයි මනස එහෙම ලේසියෙන් ගොඩ ගන්න බෑ මනස වැටෙන්නේ හරිය හිමීට වැටුණාට පස්සේ මේ අර ජිම් එකට ගිහිල්ලා වර්කවුට් කළා මාස 3 4 බොඩි එක ගොඩ ගත්තා වගේ මේ මනස මේ ශරීරය ගොඩ ගත්තා වගේ මනස ගොඩ ගන්න බැරි වෙන ඔය කාරණාව හින්දා තමයි දැන් සමහරක් කාලවලට ගිහින මේක අදාළ මට්ටමකට වඩා වැටුණොත් අපි හිතමු සමහරවිට ඩිප්‍රෙෂන් හැදෙන්න පුළුවන් ඕසීඩී හැදෙන්න පුළුවන් ඇන්සයිටි හැදෙන්න පුළුවන් මේ වගේ මානසික රෝග රාශියකට හේතු වෙන්නේ මේ මානසික සෞඛ්‍ය මිනිස්සු හරියාකාරව මේ ගැන අවධානය යොමු නොකිරීම. ඉතින් ප්‍රශ්නට සරලම උත්තරේ තමයි මම දකින්නේ ශාරීරික සෞඛ්‍යයට වඩා අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ මානසික සෞඛ්‍යය. මොකද අපි උදාහරණයක් විදිහට සරලවම කිව්වොත් මේ රිසර්ච් එකේ තියෙන දේ කොහොමද කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කරන්න ගත්තොත් ඔයාගේ දකුණු අතේ යම්කිසි වේදනාවක් තියෙනවා කියලා. අපි හිතමු වේදනාවක් නැහැ. ඔයා හිතනවා මගේ දකුණු අතේ යම්කිසි වේදනාවක් තියෙනවා කියලා. දවසක් දෙකක් සතියක් ඉඳන් සතියක් ඇද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ දකුණු අතට දෙන්න පටන් ගන්නවා. ඉතින් සරලම කිව්වොත් මනස තමයි මේ සියලුම දේ පාලනය කරන්නේ. මනස තමයි ඉගෙනීමද රස්සාවද හැමදේම පාලනය කරන්නේ. ඉතින් මානසික සෞඛ්‍ය අනිත් හැම සෞඛ්‍යයකටම වඩා ඉහළින් පවතින අපි ඒක අනිවාර්යයෙන්ම දැනුම් කරන්න ඕන. ඔබතුමා මතු කරපු එක කොටසකින් මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. ඔබතුමා කියනවා මානසික සෞඛ්‍ය හරියාකාරව පැවතුනේ නැත්නම් ડિප්‍රෙෂන් වගේ එහෙම නැත්නම් විෂාදය වගේ දරුණු රෝග තත්යකට යන්න පුළුවන් කියලා. ඇත්තටම මේ වර්තමාන වෙනකොට ගොඩාක් මේ ડિප්‍රෙෂන් තත්ය එහෙම නැත්නම් මේ විෂාදය කියන එක ගොඩාක් අය අතර ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ වගේම කතා බහ කරන රෝග තත්යක්. මොකක්ද මේ ડિප්‍රෙෂන් කියන්නේ? කොහොමද මේක ඇති වෙන්නේ? අදම මේ ડિප්‍රෙෂන් කියන්නේ මූඩ් ස්විංග් ડિසෝඩර් එකක්. මේ මානසික රෝග ගත්තොත් ගොඩක් අය හිතනවා මේ මානසික රෝග කියන්නේ ડિප්‍රෙෂන් විතරයි, ඇන්සයිටි විතරයි මේ මිනිස්සුන්ගේ අතරම මේ ගැන දැනුම් කරේ අඩුයි. මානසික රෝග කිව්වට පස්සේ අපිට කැටගරිස් ගොඩාක් යටතේ විශාල ප්‍රමාණයකින් ඉගෙන ගන්න තියෙනවා. ඔය උතනින් මේ ડિප්‍රෙෂන් කියන කාරණය සමාජය තුළ ප්‍රචලිත වුණාට ડિප්‍රෙෂන් වලට වඩා වැඩිපුර පොපුලර් මානසික රෝග මේ සමාජය තුළ වරතරම් තියෙනවා. ඩිප්‍රෙෂන් ගැන කියද්දී ගොඩක් වෙලාවට මම දකින්නේ තමයි සමාජයේ මේ ඩිප්‍රෙෂන් කියන වචනේ ගොඩක් තැන්වලදී අවබෝධතාව වීමකුත් සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට රිලේෂන්ෂිප් එකක් බ්‍රේක් අප් වුණාට පස්සේ දවස් දෙක තුනක් ගිහින් ගෑනම හරි පිනවන හැටි කියනවා මට ඩිප්‍රෙෂන් කියනවා. ඩිප්‍රෙෂන් කියන අර්ථය එහෙම තියෙන දෙයක් නෙමෙයි. ඩිප්‍රෙෂන් මේවා මේ ගොඩක් මානසික රෝග especially මේ mood swing disorders සහ anxiety disorders කියන ඒවා ගොඩක් වෙලාවට ඇති වෙන විදිහ තමයි අපි කියමු දීර්ඝ කාලිනව කෙනෙක් යම් කිසි ප්‍රශ්නයක් ඔළුව ඇතුලේ රිපීට් කරන්න පටන් ගත්තට පස්සේ එහෙම නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ යම් කිසි ප්‍රශ්නයක් ගැන නිතර නිතර හිතනකොට ඔළුව ඇතුලේ තියෙනවා කෙමිකල්ස්. ඔළුව ඇතුලේ තියෙන කෙමිකල්ස් එහා මෙහා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ
තියෙන්න ඕන ලෙවල්ස් වලට වඩා සමහරක් ඒවා අඩු වෙනවා සමහරක් ඒවා වැඩි වෙනවා උදාහරණයක් විදිහට අපි ගමු ડિප්‍රෙෂන් වල තියෙන සෙරොටොනින් කියන නියුරෝට්‍රාන්ස්මීටර් එක දැන් මේ සෙරොටොනින් වලින් කරන දේ තමයි සරලවම ඔයාව සතුටින් කියන එක පාට කන්න බොන්න මේ හිතේ වැඩක ඔයාව නිදා වගේ නිින්ද සෞඛ්‍යමත් විදිහට වගේ නිින්ද පාලනය කිරීම මේ හැමදේම මේ අපේ ජීවිතේ දෙන ගොඩක් සතුටුදායක දේවල් පාලනය කරන්නේ මෙන්න මේ සෙරොටොනින් කියන රසායනික ද්‍රව්‍යය මේ රසායනික ද්‍රව්‍ය තමයි රසායනික ද්‍රව්‍ය ගොඩක් තියෙන මම මේ සරලවම පැහැදිලි කරන්නේ එතකොට යම් කිසි කෙනෙක් දිගින් දිගටම මේ ප්‍රශ්න ඇතුළේ ජීවත් වෙද්දී හිමීට මේ සෙරොටොනින් ලෙවල් එක සහ අනිත් රසායනික ද්‍රව්‍ය වෙනස් වෙන්න පටන් ගන්නවා. අපි දුමු පහළ බලනවා කියන. පහළ බහැලා යම් කිසි අගයකට වඩා පහළ දැස්සට පස්සේ අන්න එතනදී අපි කියනවා මේක නේද ડિප්‍රෙෂන් තත්ත්වයක් තියෙනවා. මම කියන්නේ 100%ක් විද්‍යාත්මක කරේ මම කියන්නේ අපේ අහන ශ්‍රාවක පිරිසට මේක තේරුම් ගන්න මම කියන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි හිතමු සාමාන්‍යයෙන් ඔයාට දීලි මොකක්ද ප්‍රශ්නයක් ආව කියලා ප්‍රශ්නයක් ආව ගමන් අපි දුම එක්සෑම් එකක් කියලා එදා මුළු දවසම ඔයා ඇඳට වෙලා ඉන්න. දෙවෙනි දවසත් ඇඳට වෙලා ඉන්න. ඒ කිසිම ෆීලින් එකක් නැහැ නැගිටලා වැඩක් බලක් කරන්න කිසිම හයියක් නැහැ. දැන් ඔය වගේ ඔය එකම ප්‍රශ්නේ මාස ගාන සති ගානක දිගට ගැටි කියලා කරනකොට මොකද වෙන්නේ? සාමාන්‍ය විදිහට ආදී ඔය දෙන්නේ රසායනික ද්‍රව්‍ය තමයි තියෙන්නේ. ඉතින් ඔන්න සෙරොටොනින් ලෙවල් එක ඩ්‍රොප් වෙච්ච ගමන් පුද්ගලයාගේ නින්දට ඒක බලපානවා. චර්යාත්මක හැසිරීම වලට බලපානවා. උද්දලයකින් ඉන්න සතුට නැති වෙන මොකද වහනමක ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද කියන්නේ සාමාන්‍යයෙන් මේ කෙනාට තියෙන සතුට නැති වෙන ගල යාට මේ තියෙන වටේ පිටේ තියෙන හැම දෙයක්ම යාට පේන්න ගන්න හරිම එපා වුණ ෆීලින් එකක් හරි ටික මේ ડિප්‍රෙෂන් හැදුණොත් හැමෝම සූසයිඩ් කරගන්න යන්නේ නැහැ සමාජයේ මේ තියෙන දෙයක් තමයි මේ ડિප්‍රෙෂන් හැදුණොත් අනිවාර්යෙන් සූසයිඩ් කරගන්න කියන්නේ එහෙම වෙන්නේ නැහැ ડિප්‍රෙෂන් කෙනෙක්ට ડિප්‍රෙෂන් තියෙනවද කියලා ඒක මේ ජජ් කරන්න යන අනිවාර්යෙන් සයිකොලොජිස් කෙනෙක් ගාවට සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගාවට යන්න වෙනවා එතකොට තියෙනවා පොඩි ප්‍රශ්නාවලි බලලා එයාගේ තියෙන ලක්ෂණ අනුව තමයි යාට තියෙන මයිල්ඩ් ડિප්‍රෙෂන්ද මොඩරේට් ડિප්‍රෙෂන්ද සීවියර් ડિප්‍රෙෂන්ද කියන එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ යාගේ ડિප්‍රෙෂන් ලෙවල් එක තීරණය වෙන්නේ. ඉතින් මේක ලොකු කතාවක්. සරලම කළා කිව්වොත් යම් කිසි ප්‍රශ්නයක් යම් කිසි සිදුවීමක් ඔළුව ඇතුලේ දිගින් දිගටම ඕවර්තින් කරද්දී දිගින් දිගටම රිපීට් එකක් හිතද්දී ආයෙත් ඔතන තියෙන කිමිකල්ස් වෙනස් වෙනවා. මේ කිමිකල්ස් වෙනස් වීමත් එක්ක නැවත ඒ කිමිකල්ස් ඔළුවටම යථාපත්තයට පත් කරන්න බැරි වෙනවා. ඔන්න ඔතනදී ડિප්‍රෙෂන් කියලා කියනවා. ડિප්‍රෙෂන් වලදී එතකොට ඒ හැදුණු කෙනාට යන්න සිද්ධ වෙනවා කවුන්සලින් වලට යන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන් 90% අවස්ථාවලදී අපිට මොඩරේට් සීවියර් ડિප්‍රෙෂන් තත්ත්වයක් නම් අනිවාර්යෙන්ම යන සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ ඊට අදාළව බෙහෙත් ලබා ගන්න සිද්ධ වෙනවා. ඔතන වගේ ඊළඟ ප්‍රශ්නයට එතනින්ම මඟ පෑදුණා. ඇතර මගේ ඊළඟ ප්‍රශ්නේ ඒහා සම්බන්ධයි. වර්තමානයේ ගොඩාක් තරුණ පරම්පරාව වැඩිහිටි පරම්පරාව වුණ හොයලා ගොඩක් වෙලාවට මේ ඔබතුමා කියපු මේ මානසික රෝගවලදී බොහෝ විට වෙන කෙනෙකුගේ සහායක් පතන්න කොට ඒක තිබොත් අපි වෛද්‍ය සහාය පවා පතන්න කැමති නෑ. විශේෂයෙන් තරුණ පරම්පරා සමහර විට නිවසේ ප්‍රශ්න තමන්ව කොන්වේ සමාජයෙන් කොන්නේ වගේ ප්‍රශ්න ඒ වගේ දේවල් මානසික හිතලා ඒකට සහායක් පතන්න පෙළඹෙන්නේ නෑ. සමහර අය කියනවා මේක දුක හංගගෙන hina වෙනවා එහෙම කතාවකුත් සමහර අය කියනවා. එතකොට ඔබතුමාගේ අදහස මොකක්ද මේ පිළිබඳව? මේ මානසික ගැටලු මේ තමන්ගේ හිත තුළ තියාගෙන ඉර කරගෙන හංගගෙන ඉන්න එක ඇත්තටම හොඳද? දැන් මේ ඔය කාරණාවට මම සරල දෙයක් ගන්න OCD obsessive compulsive disorder OCD වලදී අර අපි සමාජ සමාන කරලා දැනගෙන දෙන සමාරක් මිනිස්සු එක දිගට විනාඩි 10 15 අත හොදනවා. සාමාන්‍යයෙන් අපි විනාඩියක් අත හොදන එක ඒ ආ 10 15 අත හොදනවා. අපි හිතමු දොර ලොක් කළාද කියලා. එක පාරක් බලන්නේ ඕකේ මෙයා 3-4 පාර බලනවා. පොතක් අපි හිතමු රාක් එක තියෙන එක උනත් එයා අර එක යට දශමකටම තියෙනවා. right දැන් මේ වගේ අවස්ථා බව ඇත්තටම කිව්වොත් ඒක මානසික මේ OCD තත්ත්වයක් obsessive compulsive disorder සහ මේ බහුලම මේ OCD වල තියෙන දෙයක් තමයි අර unwanted thoughts ඔළුව ඇතුලට එන්න පටන් ගන්නවා. අපි හිතමු unwanted thoughts කියන්නේ විසබීජ ගැන තියෙන බය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් කෙනෙක්ට උදාහරණයක් විදිහට කිව්වොත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ දේ කළොත් මගේ ළඟම කෙනෙක්ට හානියක් සිද්ධ වෙනවා. නැත්නම් අම්මා මැරෙනවා. right මම මෙහෙම කරොත් මේ විදිහට හානියක් සිද්ධ වෙනවා. සමහරව අකුරු වලට බයයි. සමහරව ඉලක්කම් වලට බයයි. ඉතින් ඇත්තටම මේවා මේ මානසික ගැටලු. ඉතින් ගොඩක් වෙලාවට තමයි AI හිතන්නේ. මේක එළියට කියන්නේ කොහොමද? මට මම මේක කරොත් අම්මා මැරෙයි කියලා මම කොහොමද එළියට කිව්වා කියන්නේ? මම මේකම අපේ එක දිගට විනාඩි 15ක් හොදනවා කියන එක මට කිව්ල කියන්න බෑ. ඒක ලැජ්ජාවට කාරණයක් කියලා හිතලා මේක හංගගෙන ඉන්නවා. හංගගෙන ඉඳීම ඇතුළේ වෙන්නේ මොකද්ද? කිමිකල් අන්බැලන්ස් එක තව තව දරුණු වීමක් විසක කවදාකවත් සුවපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ දරුණු වීම අවසානයේදී ගිහිල්ලා කොහේ විතරද අපිටමකදී ලොකු මහා විනාශයකට පත් වෙලා සූසයිඩ් එකකින් ඉවර වෙන්න බැරි කමක් නෑ. ඉතින් අර හංගගෙන සිටීම ගැන මම නම් කියන්නේ අපි ජීවත් වෙන්නේ දැන් අලුත් සියවසක
අලු ජෙනරේෂන් එකක අපි ඉන්නේ සහ මම හිතන්නේ මුළු ලෝකෙම මේක ගැන ලොකු අයිඩියා එකක් තියෙනවා ලංකා මිනිස්සු තාමත් මේක හංගගෙන ඉන්නවා ඉතින් හංගගෙන සිටීම මග පෑදෙන්නේ හොඳ තැනකට නෙවෙයි අනිවාර්යයෙන්ම මේ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක එළියට දාන්න ඕනේ මේ ඇතුලේ තියෙන ප්‍රශ්නේ එළියට දාන්න ඕනේ එළියට දාලා හරි විසඳුමක් හොයාගන්න ඕන නැත්නම් මම කිව්වා වගේ මේක ලොකු disaster එකකින් වෙන්නේ ඔතනදී අහන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මානසික ගැටලුවක් මානසික ප්‍රශ්නයක් අක්‍රිය ඇති වුණාම කොහොමද අපි එකට මුහුණ දෙන්නේ අපි ඉස්සෙල්ලම මොකද කරන්න ඕනේ එකට කොහොමද ඉදිරියට එක කරගෙන යන්නේ මානසික ගැටලුවක් ඇතිවම පළවෙනි දේ තමයි ඔයාලට මේ ඔයාගේ චර්යාත්මක දෝෂ ඔයාලට තේරෙන්න ගන්න ඔයාලට අනිත් මිනිස්සුන්ට වඩා ටිකක් වෙනස් විදියට තමයි මේ දේවල් හැංගෙන්න පටන් ගන්න එක සහ ගොඩක් මානසික රෝගවලදී සිදුවෙන දේ තමයි මේ පුද්ගලයා සමාජෙන් හෝ එයා ජීවත් වෙන හිතමිතුරන්ගෙන් අයිසොලේට් වෙන්න පටන් ගන්නවා සහ එයාට තේරෙන්න ගන්නවා එයාගේ ඔළුව කලින් අවුරුදු 4 5කට නැත්නම් අවුරුදු 2 3කට කලින් තිබ්බට වඩා වෙනස් විදිහකට වැඩ කරන්නේ වැඩ තමයි මේ වැඩ කරන්නේ කියන්නේ රයිට් අන්නේ ඒක නැති තමයි මුලින්ම ඔහා අයිඩියා එක ගන්නවා රයිට් there is something happening inside me ඔක්කොර දෙයක් දැන් මේ වෙන ගමන් වෙන්නේ ඒ පළවෙනි රෙඩ් ෆ්ලැග් එක ඔහත් කැච් කරගන්නවා කැච් කරගෙන දැන් ඒක ඕනම මානසික වැඩක් කරන්න පුළුවන් ડિප්‍රෙෂන් එකක් පුළුවන් OCD වෙන්න පුළුවන් නැත්නම් සයිකොටික් ડિසෝඩර් එකක් වෙන්න පුළුවන් ડિසෝඩර් එකක් නම් ඒක පිට කියන්නේ දැන් මේක මෙහෙමයි කියන්නේ කොහොම හරි කමක් නැහැ වාට වාගේ වෙනසක් දැනෙන්න පටන් ගන්නවා සහ බාහිර සමාජයේ ඉන්න මිනිස්සුන්ට සාපේක්ෂව වාට වාගේ වෙනසක් දැනෙන්න ගන්නවා නම් අත්වාර වහාම ඔයා මුලින්ම කළ යුතු දේ තමයි එකක් ගාලා මේ ගැන එක ඔයගින් හිත විතරෙක්ට කියන්න ඕන එහෙම නැත්නම් හොඳම අයිඩියා විදිහට මේ කවුන්සලර් කෙනෙක් එක්ක ඉක්මනින් සම්බන්ධී එතකොට කවුන්සලර් කතා බහ කරලා තීරණය කරාවේ වර්ධින මානසික වේදනත් සමහරක්ලට ස්ට්‍රෙස් එකද කියන එක දැන් අපි හිතමු ස්ට්‍රෙස් එක වගේ නම් ඒ කියන්නේ මානසික ආතතිය හරියට කල්පනා කරගන්නේ කරගන්න බැරි ප්‍රශ්නයක් නම් එයාව සයිකියාට්‍රික් කෙනෙක් ගාවට එන්න දාන අවශ්‍යතාවයක් නැහැ. එයාට ට්‍රූ කවුන්සලින් එයාව ඕකේ කරන්න පුළුවන්. එතකොට මේ ඔයා බලන්න මුලින්ම කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා මොකද තත්ත්වය කියලා. ඊට පස්සේ කවුන්සලර් කියයි සමහර විට ආයිට් වර මානසික රෝගයක් නම් තියෙනවා සයිකලොජිස් කෙනෙක් ගාවට යනවා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන කියලා කවුන්සලර් රිෆර් කරන්න පටන් ගන්නවා. ඒ තුලින් තමයි මේ මානසික රෝග වලින් අපි වැළකෙන්න හදා ගන්න ඕනේ. සහ ගොඩක් වෙලාවට මේ ආරම්භයේදීම ඔයාලට ඩිටෙක්ට් වෙනවා නම් මට මොකක් හරි අවුලක් මගේ සිද්ධ වෙනවා කියලා එතනදිම ඔයා ප්‍රතිකාර ගත්තොත් එතනදිම ඔයා කවුන්සලර් කෙනෙක් එක්ක හඳුන දෙන්නේ ඒක හරි ඉක්මනට ඉවර කරගන්න පුළුවන් අර කතාව කියවන්නටත් කියනවනේ මේ නියපොත් එක්ක කපන්න පුළුවන් දේ පොරවෙක් කපන්න තියාගන්න එපා කියන එක හරි හරි මූලික අවස්ථාවේදීම ඕන දෙයක් විසඳගන්න ලේසි අපි හිතමු කොහොම හරි දැන් ඔයාගේ තත්ත්වය දරුණු වෙලා අන්තිමේදී සයිකියාට්‍රික් කෙනෙක් කියනවා රයිට් ඔයාලට මේ බෙහෙත් ගන්න ඕන මෙච්චර කාලයක් කියන එක ඔන්නතර තමයි සමාජයේ අනිත් ප්‍රශ්නේ සමාජයේ අනියත දියක් තියෙනවා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට සයිකියාට්‍රික් කෙනෙක් කියන්නේ එයා MBBS පැත්තෙන් කරලා මෙඩිසින් කරලා එයා යාගේ ඒ කියන්නේ වැඩිදුර අධ්‍යාපනය කරලා තියෙන්නේ මේ මනෝවිද්‍යාව පැත්තෙන් ඒ කියන්නේ මානසික රෝග වලට බෙහෙත් දීම සම්බන්ධයෙන් තමයි එයා ස්පෙෂලායිස්ඩ් වෙලා ඉන්නේ එතකොට ගොඩක් මිනිස්සු මේ සයිකියාට්‍රික් කෙනෙක්ව හම්බෙන්න යන සෑහෙන බය රයිට් සමාජයේ තියෙන ප්‍රධාන බහුලතම මතවාද ගම එකක් කියනවා මේ මෙහෙ බෙහෙත් ගන්න ගත්තොත් මේකට ඇඩික්ට් වෙනවා කියන්නේ ඒක කියනකත් එහෙම දෙයක් නෙමෙයි සයිකියාට්‍රික් තත්ත්වමනාව තියෙන ඔයාල හොඳ කරන්නේ අපි උදාහරණ කියලා ගමු අරදී ડિප්‍රෙෂන් හැදුණු කෙනෙක් දැන් එයාගේ කිමිකල්ස් අවුල් වෙලා නම් තියෙන්නේ කවදාවත් එයාට හිතලා එයාගේ කිමිකල්ස් අප් කරගන්න බෑ නැමත යථා තත්ත්වයට පත් කරගන්න බෑ එයාට අනිවාර්යෙන් සයිකියාට්‍රික් කෙනෙක්ගේ කවුන්සලර් කෙනෙක්ගේ සයිකොලොජිස්ට් ලාගේ හෙල්ප් එක උවමනා වෙනවා එතකොට ඒ බෙහෙත් තුලින් ඒ මේ සයිබර් තෙරපි තුලින් තමයි මේක හිමීට හිමීට ගොඩනගන්න පුළුවන්කම හම්බ වෙන්නේ එතකොට මේ ඒ අදාළ කිමිකල් යථා තත්ත්වයට පත් කරගන්න පස්සේ කවුරුත් අපි හිතන්න අවශ්‍යතාවයක් නැහැ. කවදාවත් මේ මුළු ජීවිත කාලය පුරාම ડિප්‍රෙෂන් එකක මුළු ජීවිත කාලය පුරාම බෙහෙත් ගන්න ඕන කියන ඒවා උදෙක් මිත්‍යා මත. එහෙම අවශ්‍යතාවයක් නැහැ. සමහර මේක කන්ඩිෂන් තියෙනවා යට. ලයිෆ් ටයිම් කන්ඩිෂන් නැහැ. දීර්ඝ කාලයක් පොඩ බෙහෙත් ගන්න සිද්ධ වෙන දේවල්. නමුත් බහුලම අවස්ථාවලදී එම අවශ්‍යතාවයක් පැන නැගෙන්නේ නැහැ. රයිට්. ඉතින් ඒ මිත්‍යා මත අනිත් එක තමයි ගොඩක් වෙලාවට මේ අපේ මිනිස්සු කරන වැරද්දක් තමයි මේ. අපි දු මොනවා හරි මානසික ලෙවල් එකේ බෙහෙත් අරගෙන ටික වෙලාවක් ගිහිල්ලා මේක හොඳ වුණාට පස්සේ හොඳ වෙන්න ගනිද්දී අර ටක් ගාලා බෙහෙත් ගන්න නම සාපලම් ගොඩින් මිනිස්සු ડોක්ටර්ස් ලා බවට පත් වෙන්නේ නැහැ. ඒකත් හරිත් වැරදි දෙයක්. මොකද ડોක්ටර් කෙනෙක් මේ බෙහෙත් කෝස් එක යම් කාලයක් අරගෙන යන්නේ ඒකට හේතුවක් ඇතුළු. එයාව මෙන්ටලි ස්ටේබල් කරන්න යම් කිසි ප්‍රොසෙස් මේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක පිටමයින් නම් හොඳ නැහැ. ලෝක තමයි සාමාන්‍ය මානසික රෝගයක් තියනවා කියලා තමයි ඩිටෙක්ට් කරන්නේ. තමගේ පවුල කෙනෙක් ඒ වගේ දෙයක් තියනවා කියලා ඩිටෙක්ට් කරනවා. අපි කල යුතු දේවල් සහ මේ උතරින් උඩ පාඩ් කියලා කතා කරලා සමාන කරලා අපි දැක්කේ නේ නෑ දැයෝ ඒක නැත්නම් සාදැසියට පාඩ් දෙන්නේ මානසික රෝගයක් තමයි එයා පිළිගන්නේ නැහැ. ඒකෝ මේ වගේ අවස්ථාවලදී අපිට වෙනම විදිහකට තමයි ඒකට ට්‍රීට් කරන්න
මේ හම් වෙන සමහරවිට අපි දරනවා මේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච අය මේ මත්ද්‍රව්‍ය වලට ඇඩික්ට් වෙච්ච අය ඒ අය කියනක පිළිගන්නේ නැහැ තමන්ගේ මේ මානසික මට්ටම වල ගිහිල්ලා හැලුසිනේෂන් ලෙවල් එකක් තියෙනවා කියලා ඒ අය පිළිගන්නේ නැහැ. ඒකෝට ඒ වගේ අවස්ථාවකදීත් අපිට ටිකක් අර සාමාන්‍ය ක්‍රියා මාර්ගයට එහා ගිහිල්ලා ඒ දේ කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඕක තමයි මම පොඩි දල අදහසක් දුන්නේ. මම හිතනවා මේ ශ්‍රාවක ඔබට අදහසක් එන්නේ නැති කොහොමද මානසික රෝගයකදී හැසිරෙන්න ඕන ආකාරය කියලා. ඔබතුමා එක්තරා මොහොතකදී කියනවා මේ මානසික සෞඛ්‍ය පවත්වා ගන්න මනසට ව්‍යායාම අවශ්‍යයි කියලා. අපි දන්න ව්‍යායාම වලින් ඔබට ගිහිල්ලා මේ කතා කරන මොකද්ද මේ මානසික ව්‍යායාම? මානසික ව්‍යායාම කියද්දී මේ අනිවාර්යෙන් ඔළුවට එන දෙයක් මේ මෙඩිටේෂන් කියන එක, භාවනා කියන දේ. භාවනා කියන දේ භාවනා ගැන රිසර්ච් වල තියෙන එකල බැලුවොත් ඔගොල්ලෝ කරක් වල බැලුවොත් මේ මහා දේවල් කරන අවස්ථාවක් නැහැ. YouTube වලට කියලා බැලුවත් ඔයාලා පෙනෙන්නේ මේ සම්බන්ධව කරලා තියෙන රිසර්ච් සරලවම කිව්වොත් මේ භාවනාවට පුළුවන් අපේ බ්‍රේන් එකේ තියෙන ස්ට්‍රක්චර් එක චේන්ජ් කරන්න. සමහරවිට ස්ට්‍රක්චර් එක චේන්ජ් කරන්න පුළුවන්. ඒකවල බ්‍රේන් එකේ ඔයාලට දේවල් ගබඩා කරගන්න පුළුවන් කැපැසිටි එක වැඩි වෙනවා, වාගේ කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මේ මෙඩිටේෂන් එකට කරන්න පුළුවන්. ඉතින් මනසට කරන ව්‍යායාම කියන්නේ නම්බර් 1 විදිහට ඉන්නේ මෙඩිටේෂන්. හැබැයි අපේ ලංකාව ඇතුළත දුන්නම මේ මෙඩිටේෂන් වෙන්නේම නැති තරම්. හැබැයි අපි යුරෝප් කන්ට්‍රීස් වලින් ඉන්නකලදී සමහර රටවල් වල පාසල් වල මේ අධ්‍යාපන ක්‍රමයට පවා එකතු කරලා තියෙනවා මේ මෙඩිටේෂන් කියන පාර්ට් එක. මේ මෙඩිටේෂන් ළමයිට උගන්වනවා. මොකද එයාලා දන්නවා දීර්ඝ කාලීනව බටහිර රටවල් ගැන රිසර්ච් කරලා මේ මෙඩිටේෂන් එකට කොච්චර ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්ද විශේෂයෙන් ශිෂ්‍යයන්ගේ මනසට, ඔවුන්ගේ අධ්‍යාපනය සහ ඔවුන්ගේ මේ මානසික සෞඛ්‍ය. එතනින් එහාට ගියාට පස්සේ තව මනසට එක්සයිස් කරන්න පුළුවන් මොන දෙයක් තමයි යෝගා කියලා කියන්නේ. අද මම ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන දේ තමයි තමන්ගේ තියෙන දේවල් අතහැරලා මේ අනවශ්‍ය කුණු ඇදලා ගැනීමක් නේ කරන්න පුළුවන්. බටහිර රටවල් වල තියෙන අනවශ්‍ය දේවල් අතහැරලා තමන් ගාව තියෙන හොඳ දේවල් අමතක කරලා. ඉතින් මේ යෝග ක්‍රම කුණ්ඩලිනී භාවනා යෝග ක්‍රම වලින් මනසේ ඒකාග්‍රතාවයෙන් වැඩි කර ගැනීම සිද්ධ වෙනවා. මනසට හොඳ ව්‍යායාම ලැබෙනවා. එතනින් එහාට ගියාට පස්සේ පොඩි සරල දේවල් උදාහරණයක් විදිහට ගත්තොත් උදේ පාන්දර අපිට පුළුවන් නම් ෆෝන් එක විනාඩි 30ක් උදේ පාන්දර නැගිටපු වෙලාව ඉඳන් විනාඩි 30ක් ෆෝන් එක අපේ මේ භාවිතයෙන් අයින් කරලා තියන්න. ඒ කියන්නේ උදේ පාන්දර නැගිටලා විනාඩි 30කට පස්සේ ෆෝන් එක භාවිත කරන්න පුළුවන් නම් ඒකත් ඇත්තම ගොඩක් මානසික ව්‍යායාමයක්. මොකද නිකමට හිතන්නකෝ අපේ ඔළුව නිකන් හරියට කම්පියුටර් එකක් වගේ උදේ පාන්දර නැගිටපු ගමන් ප්‍රෝග්‍රෑම්ස් ෆයිල් දහදහස් ගානක් මේ ඕපන් කරන්න පටන් ගත්තාට පස්සේ මොනවා වෙයි? ඒකම උදේ පාන්දර අපි ෆෝන් එක භාවිත කරනවා කියලා කියන්නේ සෝෂල් මීඩියා යනවා කියලා කියන්නේ මේ තනිකර උදේ පාන්දර මොළොරේ මේ කුණු අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට යන්නේ තනිකරම කුණු. ඉතින් සබ්කොන්ෂස් මයින්ඩ් එකට කුණු යනවා කියන්නේ නෙගටිවිටි එක යනවා කියන්නේම හරි ලොකු අවුලක්. ඉතින් මේ පුළුවන් තරම් දුරකථනය මේ අපි පුළුවන් තරම් මේක මේ භාවිතයේ සීමා සහිත කිරීම අනිවාර්යෙන් හොඳ එක්සයිස් එකක්. ඔයතරදී මම කියනවා මම සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වුණාට මගේ දවසකට ෆෝන් එක භාවිත කරන කාලය අර මේ අපිට අන්තිමේ එන්ඩ් ඔෆ් ද වීක් රිපෝට් එකක් එනවා. ඒක තියෙන්නේ පැය 5ක් උපරිම 6ක මට්ටමක තමයි මම තියාගන්නේ. මොකද මම දන්නවා මේකෙන් වෙන්න පුළුවන් කොච්චර ප්‍රශ්නයක් අපේ උඩට එන්න පුළුවන්ද කියන එක. එතකොට එතනින් එහාට ගියාට පස්සේ සරල දේවල් විදිහට අපිට කරන්න පුළුවන් මේ කරුණාවන්ත බව වැඩි කර ගැනීම අපිට පුළුවන් නම් කියලා දුගී වගේ ආචකයන්ට මේ ධනය ආහාර වගේ දේවල් දන් දෙන්න පුළුවන් නම් ඒවත් ඇත්තටම එක්තරා ආකාරයක අපේ මානසික තත්ත්වය ඉහළ නංවන දේවල්. ඉතින් ඔය වගේ මහා දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පොඩි පොඩි තැන් වලින් අපිට පුළුවන් අපිට කරන්න පුළුවන් අනිවාර්යෙන් අපේ මේ මානසික මේ මානසික ව්‍යායාම දෙන්න පුළුවන්. ඒක මෙතනින් හරි ගියාට පස්සේ සංගීතය, රසස්වාදය සහ ජිම් එක. මොකද මේ කෙනෙක් කියන්න පුළුවන් නැහැ ජිම් එකෙන් කියලා කරන්නේ මේ ශරීරයට ව්‍යායාම කිරීමට කියලා. ඒක ඇත්තම කතාවක්. විද්‍යාඥයෙක් පෙන්නන කිත් තියෙනවා මම කලින් කතා කරපු සෙරොටොනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක බූස්ට් කරන හොඳම ස්වභාවික ඇක්ටිවිටි එකක් තමයි මේ ජිම් එක කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ සර්වම අපි ජිම් එකට යනවා කියන්නේ අපේ මනසේ තියෙන අපේ බ්‍රේන් එකේ තියෙන සෙරොටොනින් මේ හොඳ ගුඩ් හෝමෝන්ස් ආ ගුඩ් මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් අප් වෙනවා. ඉතින් ඒක එක්තරා ආකාරයක මානසික ඉන්ඩිරෙක්ට් මනසට කරන යාම තියෙනවා. වාට ස්පෝර්ට්ස් කරන්න පුළුවන්. වාට වාගේ විනෝදාංශ හදා ගන්න පුළුවන්. මේ වෙනු සරලම වෙන්නේ මනසට ව්‍යායාමයක් තමයි. මීට ප්‍රශ්නය මම හිතන්නේ මේ ගොඩක් මේකේ බලන ප්‍රේක්ෂකයන් වැදගත් වෙයි. මේ වර්තමානයේ තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක පාසල් ළමුන්, විශ්වවිද්‍යාල ළමුන් ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ අධ්‍යාපනය කොහොමද සමබරව කරගෙන යන්නේ කියලා මේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඔබතුමත්
විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වශයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? මේ මානසික සෞඛ්‍ය අධ්‍යාපනයේ මේ හැම එකක්ම කොහොමද සම්වරව තියාගන්නේ? මේ කාලේ ලේසි නැහැ. මේ කාලේ නිකන් අපි හඳුන්වන්න පුළුවන්. ඔයාගේ ගෙදර අපි හිතමු නන් ඔෆ් ක්‍රිටිසයිසින් එක නන් අපි හිතමු ඔයාගේ ගෙදර තියෙන බ්ලූ මැන්ටල් කුමකටද බාමුද කියලා. එතකොට ඔයා කොච්චර ගේ ඇතුලේ පර්ෆියුම්ස් ගහගෙන කොච්චර ගේ ඇතුලේ එක එක මේ විසබීජ නාශක දියර ඉස්සන්න අර කුණුකන්ද ගද ඔයාගේ ගේ ඇතුලේ නිකන් අවතන්න බෑ. ඉතින් මේ කාලේ මේ රටේ රටම එක්තරා ආකාරයකට කුණුකන්දක් බවට පත් වෙලා තියෙන්නේ මේ දේශපාලනය සහ මේ නෙගටිවිටි එකත් එක්ක. එතකොට මේ රටේ තියෙන නෙගටිව් ඉම්පැක්ට් එක අනිවාර්යෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට බලපාන්නේ නැහැ කියලා කිව්වොත් ඒක දුරු. 100% කැලිම ඩිරෙක්ට්ලි බලපානවා. මම හිතන්නේ සාමාන්‍ය මිනිසුන්ට වඩා මේ විශ්වවිද්‍යාල සහ උසස් පෙළ ශිෂ්‍යයන්ට මේක බලපානවා. ඉතින් මේ එළපිලා තියෙන්නේ අන් කවරදාකටත් වඩා ඔයා ශිෂ්‍යයෙක් නම් ශිෂ්‍යාවක් නම් අන් කවරදාකටත් වඩා ඔයාගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් වෙලාව වෙන් කරන්න ඕන අවධානය යොමු කරන කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතනදී පුළුවන් තරන්නේ පළවෙනි විදිහේ තේරුම් ගන්න ඕන දේ තමයි මෙතනදී මේ කාලෙදී රටේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් තියෙනවා, කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියෙනවා. කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් දෙන ඕවතින් කරන්න කියලා නම් ඉතින් ලොකු ප්‍රශ්නකින් තමයි මේක ඉවර වෙන්නේ. සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ උසස් පෙළ ශිෂ්‍යයන්ට කියලා වැඩිපුරම මම දෙන්න කැමති අවවාදය තමයි පුළුවන් තරම් මේ දවස්වල සෝෂල් මීඩියා හරහා නැත්නම් ප්‍රවෘත්ති හරහා වාට ඔයාගේ පැත්තට දමලා ගසන නෙගටිව් නිවුස් වලින් අනිවාර්යයෙන් නෙගටිව් නිවුස් වලින් අයින් වෙන්න. මොකද මේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි රට වැටෙන එක ඇත්ත. තාම රට 100% වැටිලා නැති කතාවක් ඇත්ත. හැබැයි මේක වැටෙනවා වගේම තමයි කොයි හරි වෙලාවක මේක නැවත බවුන්ස් බැක් වෙනවා. පිට 80-89 කාලේ ප්‍රශ්න ආවා, යුද්ධ ප්‍රශ්න ආවා, සුනාමි ප්‍රශ්න ආවා. මේ හැම පාරකදීම ලංකාව වැටුණා. වැටුණා වගේම තමයි ආය බවුන්ස් බැක් වුණා. ගොඩක් වෙලාවකට මේ දවස්වල ශිෂ්‍ය කරන දේ තමයි අනේ ලංකාව වැටෙනවා, ලංකාව ඉදලා තේරුමක් නැහැ කියලා ඒගොල්ලෝ මානසිකව වැටෙනවා. හැබැයි එකපාරට මෙතර තැනකදී ලංකාව නැවත බවුන්ස් බැක් වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ බවුන්ස් බැක් කිපිට ශිෂ්‍යෝ ලෑස්ති වෙලා නැහැ. එතකොට අර ලංකාව බවුන්ස් බැක් කරලා ආයත්ටි ශිෂ්‍යන්ට බවුන්ස් බැක් කරලා යන්න බෑ. යා හිටියට තොඩ ගොඩක් පල්ලෙහ තමයි. ඉතින් එතනින් යන්නේ මුළු ලයිෆ් එකම වෙනවා. මෙතනදී අපි බලන්න ඕන ඔයාගේ සිහින වලට යන සමහර කාලවලට පාරවල් දෙක තුනක් තියෙන පාරවල් ඔක්කොම වැහෙන්නේ නැති. හැබැයි එකෙන් කියවෙන්නේ ඔන්න කවදක්වත් ඔයාගේ සිහින වල යන්න බෑ කියන එක. අනිවාර්යෙන් තව පැත්තකින් පාරක් ඇති. අන්නේ පාර ඔයා හොයා ගන්න ඕන. මේ කාලේ සරලවම කිව්වොත් මම මෙහෙම කියන්න. මේ කාලෙත් එක්ක මේ ප්‍රශ්නේ තියෙනවා. අපි කොහොමද විශ්වාස කරන්නේ ඉදිරි අනාගතයේදී ලෝක යුද්ධයක් යන්නේ නැති වෙයි කියලා? අපි කොහොමද විශ්වාස කරන්නේ ඉදිරි අනාගතයේදී ඉන්දියාවට නැෂ්ටික බෝම්බයක් වැටෙන්නේ නැති වෙයි කියලා? අපි මේ හීනකින්වත් හිතපු දේවල් නෙමෙයි මේ වෙන්නේ. COVID-19 කියයි, ලෝක යුද්ධ කියයි. ඉතින් අපි දන්නේ ඉදිරි අනාගතේ මොනව වෙයිද කියලා. Inside every crisis there is a blessing. මේ crisis එකේ හින්දා මිනිස්සු ඉගෙනගත්ත මේ ඉගෙනගෙන විතරක් හරියන්නේ නැහැ. අපිට side business එකක් තියෙනවා නම් වඩා හොඳයි. සහ සමහරක් මිනිස්සු මේ දවස්වල මේ crypto currency stock markets ගැන ඉගෙන ගන්න පටන් ගත්ත මේ හීනකින් වක දේ දේවල් විශ්වාස නොකර මිනිස්සු බව. ඉතින් මම කියන්නේ inside every crisis there is a blessing. මේ කාලය තුලදී මානසිකව වැටෙන්නේ නැතුව ඔබේ මානසික සෞඛ්‍ය හොඳ තැනක පවත්වා ගන්න ව්‍යායාම කරන්න, ස්පෝර්ට්ස් කරන්න, කැම්පස් එකේ මේ විවිධ උත්සව වලට සහභාගී වෙන්න, පොතේ පතේ විතර කැරිලා ඉන්න එපා. මේ දේවල් කරන ගමන් ඔය අනිවාර්යෙන් කළ යුතු දේවල් තමයි. නැවත වතාවක් රට බවුන්ස් බැක් වෙද්දී ඔයා කොහොමද බවුන්ස් බැක් වෙන්නේ කියන එක ප්ලෑන් කරන්න. ඒක අනිවාර්යෙන් මේ රට බවුන්ස් බැක් වෙනවා. ඒ දෙකම මේ ක්‍රයිසිස් එකකින් you have to learn something. පාටි කරන ගන්න වෙනවා සෑහෙන දේවල්. කොහොමද ක්‍රයිසිස් එකකට මුහුණ දෙන්නේ? කොහොමද ඉදිරි අනාගතයේදී මේ ලෝක ආර්ථික විචලනය වෙන්නේ? මේ දේවල් වල දැනුම හරියාකාරව ගත්තොත් ක්‍රයිසිස් එක ඉවරදී ඔයාලට තැනකට යාවි. හැබැයි ආය ක්‍රයිසිස් එකක් එවි, ඒ ක්‍රයිසිස් එකේදී ඔයාලා මෙච්චර වැටෙන්නේ නැතුයි. ඔයාලට හොඳ ගමනක් තියෙන්නේ. නැත්නම් මේ දේවල් වල මානස වට ගත්තොත් වට ගත්තම තමයි සමහරට ආය කවදාවත් නැකෙටින්නත් බැරි වෙන්නේ. හොඳයි. අද දවසේදී අපි හිතනවා මේ වැඩසටහනෙන් ඔබට ඔබේ තියෙන මානසික ගැටලු, මානසික මේ සියල්ලටම යම් කිසි හෝ විසඳුමක් ලැබෙන්නට ඇති කියලා. ඒ හින්දාම අපි ආරාධනා කරන මේ වීඩියෝ එක ඔබගේ අහරවන් අතරේ, ඔබගේ සියලු මිතුරන් අතරේ මේක බෙදා හැරලා ඒ අන්නයට තියෙන මේ මානසික ගැටලුවට විසඳුමක් ලබා දෙන්න ඔබ උදව් උපකාර කරන්න. අද දවසේදී මේ වැඩසටහනට සහභාගී වුණු හසින්ත හේවාසම් මහත්මයා ඔබට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔබට තවදුරටත් මේ මානසික ප්‍රශ්න, මානසික සෞඛ්‍ය පිළිබඳ කරුණු දැනගන්න, තොරතුරු දැනගන්න, දැනුම එකතු කරන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් හසින්ත හේවාසම් මහත්මයාව පෞද්ගලිකව හමු වෙන්න, පෞද්ගලිකව කතා බහ කරන්න. එසේනම් අපි වැඩසටහන මෙතෙන් ඉවර කරනවා.
අපි ඔබ සියලු දෙනාගේම මානසික සෞඛ්‍යය තවදුරටත් වැඩි දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට සුවදායි දවසක්.